සුබ උදෑසනක් වේවා. මට ඔබතුමාගේ නම කියන්න. චන්දිම. චන්දිම. චන්දිම මහත්මයා, මොකද්ද කරන රසාව? කුලි වැඩ තමයි කරන්නේ. කුලි වැඩ. ඔව්, එච්ච දේ කරුණා. ආහ්. ඕනම දෙයක් කරන්න. ඕනම දෙයක් කරන්න. මම දැක්ක මේ උදළු වගේක්, වැට කපන කම්බි වගේක්. ආ, ඒක කතුරු තියෙන මල් දස් කපන්න. මල් දස් සම්මුණ බෝල කරන්න, මල් වැටවල කපන්න, දස් කපන්න. අවු එච්ච දේ ඉතින් කරන වැල්ජි නඩ අම්මුණ වැල්ජි නඩ කරන්න. බද ජීන්නේ ජීවත් වෙන්න මොනාරි කරන්න ඕරකම් කරන්න. ඔරකම් කරන්නේ නැතු. දාඩි මාංශෙන් අම්ම කරන් කනවා ඉතින්. ඒක තමයි වෙන්න ඕන. අනිවා දෙමාපිය ඇදුවා, අතපය නොකර හොඳට ඇදුවා. දෙමාපියන්ටත් ඉතින් ආර්ථිකයක් නැත්තම් ජීවත් වෙන්න ඉතින් මොනාරි කරන්න ඕන නේද? මේ රස්සාවට බැස්සා. ලැජ්ජ බය දෙන්න ඕන. ලැජ්ජ බය දෙන්න ඕන. ආ, කණ්ඩ නැතුනේ නම්බුවෝ දෙන්න ඕනේ රැකගන්න. ඒ නම්බුව රැකගන්න කරන ජීවත් වෙන්න. බොහොම හොඳයි. මම බැඳලා මම මැදලා වුරු 13ක් වෙනවා. පවුලගේ අම්මා සවුත් ගෑණි. මොකද මම ඒගොල්ලන්ගේ තාත්තා නගසිබා වැඩ කරලා තාත්තා දුවන් එරොයින් ගාලේ තාත්තා නැති වුණා. ඊට පස්සේ අවුරුදු 13ක් මම ජීවත් කරා. මගේ දුව ලොකු ළමෙක් වෙලා හිටියා. ඒ අම්මා දරුවෝ අම්මා තියන් ඉන්න කොල්ලව දුවට ජෝඩු කරලා අම්මවයි දුවයි දෙන්න පවුල් කරනවා. මම ඉතින් අතහැරලා දාලා මගේ පාඩි මා රස්සාව කරලා අම්ම වරනලා දරුවන්ට කරගෙන ජීවත් වෙලා ඉන්නේ. කොච්චර කාලයක් වෙනවද දැන් චන්දි මහත්මයා මේ රස්සාව? අවුරුදු දෙකමාරක් විතර. මම පොඩි මම මේ රස්සාව ගන්න ගත්තේ අවුරුදු 13. හා. රස්සාව තාමත් කරගෙන යනවා. කොහෙද ගෙවත්? බේස්ලයින්. බේස්ලයින්. මේ මේ කොළඹවට හැමතැනම හැමතැනම යනවා. හා. අවුට්සයිඩ් අම්මුණත් යනවා. ලොකු ලොකු ගෙවල් අම්මුණ. අම්මගල ජීවත් වෙන එක ඉතින් මරකම් කරන්නේ නැහැ. බඩින් ඉන්න ඉල්ලම් කරනවා කාගෙන් හරි. හා. ඒක තමයි වෙන්නේ. මේ කියන්නේ උදේ කීයටද පටන් ගන්න? මම වෙලාවක් කියලා නැහැ. ඉතින් වෙලාවට නෑ. සල්ලි අතේ සල්ලි දිනකොට රස්සාවට එන්නේ නැහැ. ඉතින් මේක විදුම ධ්‍යාන අරුත් කාලා ගිහලා පාඩි ඉඳලා ඊට පස්සේ නෑ සල්ලි නැත්තම් තමයි මේ රස්සාවත් බලන්නේ. කියන්නේ අවුව වැස්ස කියලා බලන්නේ නැහැ. වෙලක් නැහැ. ඉතින් වැඩක් කරත් ඒක කීල කරලා දාලා යනවා. ගොඩක් වැයුණත් වේල පයින් යනවා ගෙදර. ඊට පස්සේ පවුලෙන් දැයිලා කරලා දානවා. ලොකු ලොකු මහතුරුන්ලා ගෙවල් වල ලොකු 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 නෝන්ලා ගෙවල් වල වැඩ කරන්න හම්බෙනවා ඇති. ඔව්. ඒත් දැන් ඔයා මේ ගෙවල් වලට ගිහිල්ලා කරන රස්සාව මේ සාධාරණයක් කරගෙන සල්ලි හම්බ කරගන්න එක ඒගොල්ලොන්ටත් ලොකු උදව්වක්. මොකද ඒගොල්ලොන්ට බැරි බැරි කට්ටිය ඉන්න සමහරක් වෙලාවට වැටක් කපා ගන්න, වත්තු උදුළු ගා ගන්න බැරි නිසා සමහර මේ කාවත් ගන්නෙත් නැහැ. මොකද විශ්වාසවන්තින්ද අවුරුදු ගණන් යනවා. ඒත් මාට තමයි හැමදේම කතා කරන්නේ. කෝල් කරලා කතා කරනවා. කෝල් කරලා කතා කරනවා. මේ ආවල් දෙයක් කරලා දෙන්න එක. මයික් කරලා දෙන්න. ඉන්නවයි තියෙන. මේ සුත්ත කොන්දින් තමයි ඉන්නේ. පුඩ් සයිකලේ. මට පුඩ් සයිකලේ තමයි තියෙන්නේ. සයිකලේ කැල්ලා දැන් මාව අප්පන් ගියා. මං බේරුණා. බේරලා පොඩ පොඩ අදා ගන්න ඉති වැඩ නැති ඉඳ. අප්පන් ගියා කිව්වේ? සිවිල් කාර් එක අප්පන් ගියා. හදලා දුන්නේ නැහැ. හදලා දුන්නේ නැහැ. මාව දාලා ගියා. මොනාද රස්සාවද? ඉන්නවා සහෝදරයෝ ඉන්නවා. ලොකු ලොකු සහෝදරයෝ ඉන්නවා. කෝටි කෝටි සහෝදරයෝ ඉන්නවා. මම යන්නේ. මගේ මාංශයෙන් මම අම්බුවන් කන්නේ. දැන් මේ මේ මොකද කියන්නේ බයිසිකලේ හැප්පුණා කියන්නේ මේ ඕක කල්ලා ගියා ඉස්සරහ ඉස්ස වෙන එකක් දැම්මම උතුම් කල්ලා ගියා සයිකලේ ගැට ගාලා ගියා. දැන් මේ වැස්සොත් එහෙම වැස්සෙත් ඉතින් බල්ලා ඉතින් ගස පොඩක් විඳලිල්ල බල්ලා යනවා ඉතින් වැඩක් කරන් නම් ගින්න නැත්නම් ගස්සර ගස් නැගින්න බෑ. ඉතින් ඒ වලට ඉතින් පාඩු ඉඳලා ඉන්න වතුටියක් බීලා තිබ්බත් කනවා නැත්නම් පාඩු ඉන්නවා. වැස්සරක් මේ කියන්නේ ගස් නගිනවා කියන්නේ මේ ගස්වල අතු කපනවා. ගස්වල අතු කපනවා. පාසියෙම තිබ්බත් ගස් නගින්න බැරි නම් නගින්නේ. ඒක අවුව වැටෙනකන් ඉඳලා තමයි නගින්නේ. මොකද ගස් ලිස්සන සල්ලි වගේ නෙවෙයි ජීවිතේ. ජීවිතේ තාරසා කරනවා. ඔව්. ඒකත් ඒකත්. දැන් බැරි වෙලාවකත් කවුරු හරි වෙන රස්සාවකට කතා කරොත් ඕක ඇතැරලා ඉන්න කියලා. මම නගර සභාවේ වැඩ කරා. අවුරුද්දක් විතර වැඩ කරා. මගේ ඉස්කෝල සාති ගන්නකොට පරක් වුණා. ඒවා පරක් වුණා. මාත් එක්ක හිටපු ඔක්කොම ස්ත්‍රිය කරා මා විශ්ිය දෙන්නේ. රස්සාවන් තුන මට පාඩු කරා. මයිකෙන් තමයි ගොඩක් ජීවත් වෙන්න තමයි. නෑ හිතෙන්නේ නැද්ද Tamanට විවේකෙත් තියෙනවා, නිදාසක් තියෙනවා, ඕන රස්සාව කරගෙන ඉන්න පුළුවන්. කාටවත් බැඳිලා නෑ, අතපාන්න නෑ. නෑ. තනියෙන් ජීවත් වෙන්න කියලා. තනියෙන් ජීවත් වෙන්න. මොන වගේ දුකක් මහන්සියක් තිබ්බත් සතුටක් තියෙනවා නේද? මගේ හිතෙන් මම්ම අදාගෙන මම්ම ජීවත් වෙනවා. කාටවත් කියන්නේ නැහැ, ඉතේ තියාගෙන ඉන්නවා. සහෝදරයන්වත් කන්න බොන්න ඉල්ලන් යන්නේ. බඩගින්න මුඩිය ගන්න නැත්තම් පාඩු ජීවත් වෙනවා. බඩාරලා බලන්නේ නැහැ. අනිවාර්යයෙන්. බඩේ තියෙන්නේ විතරද පාන්ද චිකන්ද බලන්නේ. කවුරු බලන්නේ? ආගම ධර්මයත් එක්ක තමයි ජීවත් වෙනවා. සල්ලි තියෙනවා නම් ඕන සහෝදරෙක් ඉන්නේ නැත්තම් ගණන් ගන්න නැහැ.
ඒවගේ ආර්ථිකයක් තියෙන ඉතින් ඒවා වෙන්න ඉස්සෙල්ල අපි දැනගන්න ඕන ජීවත් වෙන මොනාද කරන්නේ. එහෙනම් මේ අයි මෙහෙමයි මේ විස්තර ටික ඇහුවා. ඔයාගේ විස්තරේ කවුරුත් දන්නේ නැති වැඩි නෑ. මං ජීවිතේට කියලාත් නෑ. මං ඔයා ඉඳ තමයි මේ දේ කිව්වේ. මෙහෙම අහන එක ගැන ඔයාට මොකද්ද කියන්න දෙන්නේ? ඉතින් මොනා ගැන සතුටක් තමයි ඉතින්. මං කාටත් වැරදි නැත්තම් ඉන්න දෙයියන්ට කියලා මට ඉතින් කාට කියා ගන්න බැරි නම් මං කාට වචන තියෙන මනුස්සයට කියනවා ඉතින්. ගොඩක් ස්තුතියි මේ ඔයගොල්ලෝ වෙනුවෙන්. මේ ඔයගොල්ලෝ හින්දා ඉවරලා මේ කතාව අහන්න නැති කට්ටිය කී දෙනෙක් ඇද්ද අද ලෝකේ. ඒක නිසා තමයි මෙහෙම ඇවිල්ලා විස්තර අහන්නේ. මොකක්ද ඔයගොල්ලන්ට වෙලා තියෙන දුක කියලා. බොහොම ස්තුතියි චන්දිමයි එකතු වුණාට. ජයවා ඔයාට සුබ අනාගතයක්. ඔයාගේ රස්සාව සහ ඔයාගේ ධෛර්යයට සුබ පතනවා. සියලු දෙවිවරුන්ගේ සියලු ඔයාගේ ආගම ධර්මයත් එක්ක ඉන්න සියලුම දෙනාගේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් වේවා. රස්සාවටත් සුබ පතනවා. ඔයාටත් සුබ පතනවා. ජයවා.